ළමයි අපි අද බලමු මිනිස් කනේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය. එතකොට මේ කනේ ව්‍යුහය ඉස්සෙල්ලා මම පැහැදිලි කරන මේ ත්‍රිමාණ ව්‍යුහයෙන් මට ඉතා හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. බලන්න මේ තියෙන බාහිර කන් පෙත්ත. මේක තමයි කන් පෙත්ත. එතකොට ළමයි මේක තමයි මේකේ කාර්යය තමයි මේ ධ්වනි තරංග බාහිරයේ ඇති වෙන ශබ්ද තරංග මේ බාහිර ශ්‍රවණ නාලයට යොමු කරනවා. ඊළඟට මේ තියෙන බාහිර ශ්‍රවණ නාලය. එතකොට මේ බාහිර ශ්‍රවණ නාලයේ දිගේ මේ ධ්වනි තරංග ගමන් කරනවා. මෙන්න මේ ස්ථානයේ තියෙනවා කර්ණ පටහ පටලය. මේ ස්ථානයේ තියෙනවා ව්‍යුහයක් කර්ණ පටහ පටලය කියලා. කන් බෙරේ විදිහට හඳුන්වනවා. එතකොට මේ බාහිර කන් පෙත්තේ සිට මෙන්න මේ දක්වා කොටසට අපි කියනවා බාහිර කන කියලා. ඊළඟට මෙතන බලන්න මේ කන් පෙත්ත සමග ස්පර්ශව තියෙනවා ව්‍යුහයක් කර්ණ අස්තිකා, මෙද කන අස්තිකා, මුද්ගරිකාව, ඊට පස්සේ නිගාතිය සහ දරණකය. මෙද කන අස්තිකා තුනක් තියෙනවා. එතකොට මෙන්න මේ කොටස තමයි මෙද කනට අයිති වෙන්නේ මුද්ගරිකාව, නිගාතිය, දරණකය කියන කොටස් තුන. එතකොට ළමයි මේ මෙද කනේ සිට ආරම්භ වෙනවා ඔයගොල්ලෝ දන්නවා නාලයක්, නාලාකාර ව්‍යුහයක්. ඒකට අපි කියන යුස්තේකීය නාලය කියලා. එතකොට යුස්තේකීය නාලය කරන්නේ මේ මෙද කනේ පීඩනය සහ බාහිර වායුගෝලීය පීඩනය සමානව තියාගන්නවා. මේ යුස්තේකීය නාලය සම්බන්ධ වෙනවා අපේ උගුර ප්‍රදේශයට. ඊළඟට ළමයි මෙතනින් ඇතුළට සම්බන්ධ වෙනවා ඇතුළු කන. එතකොට ඇතුළු කන කියන්නේ මේකට අපි කියනවා කර්ණ ශංඛය කියලා. මේ කර්ණ ශංඛය තුළ තමයි මේ ඇති වූ ශබ්ද තරංග හඳුනා ගැනීම සිදු වෙන්නේ. මේ කර්ණ ශංඛය තුළ තරලයක් තියෙනවා. මේ කොටස අපි හඳුන්වන්නේ ඇතුළු කන විදිහට. එතකොට මේ තුළ තියෙනවා ළමයි ඉහළින් දකින්න පුළුවන් අර්ධ චක්‍රාකාර නාල කියලා නාල තුනක්. මේවා එකිනෙකට ලම්බකව පිහිටන්නේ ඔබට පේනවා ඇති. තර මේවා වැදගත් වෙනවා හිසෙහි පිහිටීම අවබෝධ කර ගැනීම සඳහා. ඊළඟට මේ කර්ණ ශංඛයේ සිට ආරම්භ වෙනවා ශ්‍රවණ ස්නායුව. තර ශ්‍රවණ ස්නායුවෙන් මොළයට පණිවිඩය අරගෙන යනවා. එහිදී අදාළ ශබ්දය හඳුනා ගැනීම සිදු කරනවා. වන්න මිනිස් කනේ මූලික කොටස් ටික එච්චර අමාරු නෑ. කොටස් ටික සහ ඒවායේ කාර්යයන් මතක තබා ගන්න. හරි. දැන් ඊළඟට බලමු මම මේකේ තව ව්‍යුහයක් අරගෙන දැන් බලන්න මේ ව්‍යුහය. එතකොට මේ ව්‍යුහය තුලදී බලන්න මේ බාහිර කන් පෙත්ත තියෙනවා. එතකොට කන් පෙත්තෙන් ධ්වනි තරංගය යොමු වෙනවා බාහිර ශ්‍රවණ නාලයට. එතකොට බාහිර ශ්‍රවණ නාලයේ ඔස්සේ ගමන් කරන ධ්වනි තරංග මගින් කර්ණ පටහ පටලේ කම්පණය කරනවා. කර්ණ පටහ පටලේ කම්පණයේදී මුද්ගරිකාව, නිගාතිය සහ දරණකය කියන අස්තිකා පිළිවෙලින් කම්පණය වෙනවා. ඒ කම්පණය වීමත් එක්ක මේ කර්ණ සංකේය තුල තියෙන තරලය කම්පණය වෙනවා. ඒ කර්ණ සංකේය තුල තරලය කම්පණය වීමේදී ඇතිවන ස්නායු උත්තේජනය මගින් ඒ ස්නායු පණිවිඩයේ මොළයට රැගෙන යෑමෙන් පස්සේ අදාළ ශබ්දය හඳුනා ගැනීම සිදු කරනවා. දැන් පැහැදිලි ඇති මේ බාහිර ශ්‍රවණාලයේ ඔස්සේන ධ්වනි තරංග කර්ණ පටහ පටලේ කම්පණය කරා, මුද්ගිකාව, නිගාතිය, දරණකයේ කම්පණය වෙනවා. ඊට පස්සේ කර්ණ සංකේය තුල තරලය කම්පණය වෙනවා. එතකොට එතෙන්දී උත්තේජනය වෙන ශ්‍රවණ ස්නායුව, මේ තියෙන ශ්‍රවණ ස්නායුව ඒක මොළයට පණිවිඩයගෙන යනවා. ගෙනිච්චට පස්සේ මේ බාහිරයේ ඇතිවූ ශබ්දයේ ආකාරයෙන් හඳුනා ගැනීම සිදු කරනවා. මා කතා කරන මේ හඬත් ඔබට ශ්‍රවණය වෙන්නේ ඒ ආකාරයට.